අයිබෝන් ඔබෙක් වන්නේ ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල කපලා කොටලා අලුතින් ලියපු විස්ස අගමැති අතට පුනර්ජනනීය බලශක්තියෙන් රටම එළිය කරන්න ජනපතිගෙන් සැලසුම් රණවිරුවන් දඩයම් කරන්න ශානිත් නිශාන්තත් නීතිපති දෙපාර්තමේන්තුව රවට්ටපු හැටි තෙලිබෙයි නියෝජ්‍යකම මදිවි නායකයාම වෙන්න රුවන් අර අදි කොටි නැටුමක් නටන්න ගිය සිවාජි කෝපයි පොලිසියේ ට්‍රම්ප් හා බයිඩන් ලැබගින්නෙන් ඇවිලෙයි විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දුන්නා. අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට උදේ ගම්මන්පිල අලිසප්රි නිමල් සිරිපාලද සිල්වා විමල් වීරවංශ සුසිල් ප්‍රේමජයන්ත් ඩිලන් පෙරේරා ප්‍රේමනාත් සීතලවත්ත එස් වේලේන්ද්‍රන් යන මැති ඇමතිතුරුන් නැතුළත් විසිවන සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එකල යුතුමින්ම සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් කමිටු සමාජිකින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා තෙනුවත් කළා. මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් කීප දෙනෙකු විවිධ අදහස් පළ කළා. සංශෝධනයක් ඉදිරිපත් වූ සැනින්ම ඒක හරියටම හරි වෙන්න බෑ. දැන් අපේ නිර්දේශ වුණත් හරියටම හරි වෙන්න විදිහක් නැති වෙන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම අපි සාකච්ඡා කළා. සාකච්ඡාවට ගණනාවක් ඔස්සේ තමයි නිවැරදි වඩා හොඳ ජනතාවාදී ව්‍යවස්ථාවක් බිහි වෙන්නේ. ඒ නිසා ඒ සඳහා අවස්ථාව ලබා දුන්න එක ගැන අපි අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද ජනතාවගේ අදහස් තමයි ජනතාවගේ අවශ්‍යතාවයන් තමයි අපි ඊයේ දිනේදී බොහොමයක් සාකච්ඡා කරේ. මේ ගැසට් එකට සකස් කරපු පුජ්‍යලා කවුද කියලා අධිකරණ ඇමතිතුමා ඇතුළේ කණ්ඩායමෙන් අපි අහන්න කැමති. මේ යන්නේ හරි ගමනද? මේ ජනතාවට ලබා දුන්න පොරොන්දුව ආකාරයෙන්ද මේ යන්නේ කියන එක අපි රජයෙන් අහන්න සිද්ධ වෙලා තියෙනවා. 19 ප්ලස් කියන දැනට අපි සමගි ජන බලවේගයේ අපි යනවා මිසක්කා. ඒකෙන් පස්සට ගිහිල්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපේ සහාය අපි ලබා දෙන්නේ නැහැ. පැහැදිලිවම කියන්න ඕනේ. මම කෙනෙක් තමයි දන්නේ තැන් තැන් වල කියවන්න නැතුව, හන්දි ගානේ කතා කරන්නේ නැතුව, මේ විශ්ස ගැන යම් කිසි හිතේ අමනාපයක් කහටක් කියන කෙනෙක් ඉන්නවා. මේ පිළිබඳව පැහැදිලිව අධිකරණයට යන්න පුළුවන්. ඔබට මතක ඇති 19 කියන කොටත් අධිකරණයට ගිහුවා ඉන්නවා. කවුද විශ්ස ලිව්වේ? කවුද ඒක ගෙනාවේ කියන කාරණය නෙවෙයි මේ වෙලාවේ සාකච්ඡා කළ යුත්තේ. සය සංශෝධනයේ හෝ 19 වන සංශෝධනයේ අඩංගු කාරණා මත මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන්ද බැරිද කියන කාරණේ. ඉතින් ප්‍රතිපත්ති මේ වශයෙන් ඒ දිහා බලලා තීන්දුව ගන්න එක හොඳයි. මේක හැදුවේ කවුද ලිව්වේ කවුද කියලා හොනට වඩා මේ යන ගමන සාර්ථක කර ගැනීමට නීතියේ පංගුවක් කර ගැනීම සඳහා තමයි දැන් ඉදිරිපත් කරලා තියෙන විස්ස ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ. ඒ නිසාම දැනටමත් මේ රටේ ජනතා සංවිධාන පක්ෂ මේ ක්‍රියාකලාපයට විරුද්ධව නැගීwidetildeමින් තිබෙනවා. අපි විශ්ස ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ නරක විශ්ලේෂණය කරන්න පාර්ලිමේන්තුවේ විවාදයකට දවසක් හෝ දෙකක් හෝ තුනක් සහ ජනතා සංවාදයකටත් ඉඩ සපසන්න අපි බලාපොරොත්තු වෙනවා. විවස්සාවක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මණ්ඩල කීපයක් පත් කරන්න වෙයි. ජනතා මණ්ඩලත් පත් වෙයි. කට එක්කාසු වෙලා අපි කමිටි එකක් පත් කරා. විද්වත් කමිටි එකක් ජනාධිපති නීතිඥ රොමියස් ඩිසිල්ලා මැතිතුමාගේ සභාපතිත්වයෙන් එයින් ඉදිරිපත් කරන දේවලුත් ඊට පස්සේ දේශපාලන වශයෙන් එහි තිබෙන කරුණු කාරණාත් සාකච්ඡාවට අරගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව සාකච්ඡා කළා. පුළුල් සාකච්ඡාවකින් ඒ අවසන් වෙනවා. දැන් අපි 19 වෙනි සංශෝධනය ගෙනාවා අපේ රජයේ කාලෙදී. ඒක ගෙනාවේ ඇත්තෙම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට. නමුත් 20 වෙනි සංශෝධනයෙන් පේන්නේ ආපෝ අර ඒකාධිපති තත්වයකට යන තත්ත්වය තමයි. මේකට අපි විරුද්ධව අපි සටන් කරන්නට අපි ලෑස්ති. අපිට ප්‍රශ්නයක් ඇති වුණේ ඒ කාලේ අපේ ජනාධිපතිතුමත් අපේ ආණ්ඩුවත් අතර තිබ්බ විරසක නිසා මේ විශ්සහරා හරි අපි ක්‍රියා කරන්නේ රට වෙනුවෙන් ඉදිරියට හරියට සාධාරණ විසඳුමක් ගේන්න මිසක්ක තනි පුද්ගලයෙකුට කණ්ඩායමකට එක තැනකට සාධාරණයක් කරන්න නෙවෙයි. ඇයි මේ 20 වෙනි සංශෝධනය ගේන්නේ? මොකද්ද ඒකෙන් කරන්න හදන්නේ? මොකක් කරගන්නද මේ බලය වැඩි කරගන්න හදන්නේ? මාතෘභූමිය කොටස් කරලා විකුණන්න නම් මේ බලය හරියන්නේ නැහැ. මේ අලුත් නීති හදාගෙන 19 වලලාලා 20 වෙනි සංශෝධනයක් උඩට ගෙනල්ලා මේ යන්න හදන්නේ රටට සුභවාදී ගමනක් නෙවෙයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ආණ්ඩුවක් විසින් ගැසට් මගේ ප්‍රසිද්ධ කර පනත් කෙටුම් පතක් සමාලෝචනයට ලක් කරන්නට කමිටුවක් පත් කරේ. මේ ඒ කියන්නේ මේ ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම් අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න සූදානම් කියන පණිවිඩය දුන්නේ. ඉතින් අපි දැක්ක අඩුපාඩු අපේ නිරීක්ෂණ අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ වෙනට ඉදිරිපත් කරා. එතුමන්ලා අපේ නිරීක්ෂණ වලට නිසි අවධානය යොමු කරාවි කියලා
කියලා බලාපොරොත්තු වෙනවා. පවතින විසවන සංශෝධනයේ නෙවෙයි අවසාන වශයෙන් සම්මත වෙන්නේ කියන එක ගැන මට දැඩි විශ්වාසයක් තියෙනවා. 2030 වසර වන විට රටේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රමකින් ලබා ගැනීමට සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ගල්ලඟුරු සහ කණිජ තෙල් වැනි පොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තියට යොමු වෙමින් සිටින බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. සූර්යපල සුලංහා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කවරලේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමේ බලය ඇති ආයතන සංකේතා වාර්තා සකස් කර තබා ගත යුතුයි. අනුමැතිය කණිමින් ප්‍රදානය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලුව විට දින 14කදී ඊට පිළිතුරක් නොදුන් හොත් එය අනුමත වූ බව සැලකීම උචිත බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයේට රජය ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. ඊට අවශ්‍ය සහාය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන්නයිද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ටින්ඩර් පටිපාටියෙන් තෝරා ගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළ හොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළ යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියා. ප්‍රතිසංස්කරණයට යෝජිත වාරි ව්‍යාපෘති 5000ක් ආශ්‍රිතව සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. පාසල් කර්මාන්ත ශාලා සහ රජයේ ගොඩනැගිලිවල වහල මත සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාවෙන් ලැබෙන ලාභයෙන් කොටසක් අදාළ ආයතන වෙත ලබා දීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරුණා. අමාත්‍ය ඩලස් අලාපෙරුම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහතුරුණතුළු පිරිසක් එම සාකච්ඡාවට එක් වුණා. යහපාලන ආණ්ඩුව සමයේ රණවිරු දඩයම ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් සාක්ෂි විකෘති කර නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු දක්වා ඇති බව අද අනාවරණය වුණා. ඒ දේශපාලන පරිගණක පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ නාවික හමුදාවේ කමාණ්ඩ සුමිත් රණසිංහ මහතා කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී 2008 වසරේදී තරුණින් 11 දිනක පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තමා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවටයි සුමිත් රණසිංහ මහතා පැමිණිලි කළ ඇත්තේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යහපාලන ආණ්ඩුවේ දේශපාලන උවමනා මත සාක්ෂි විකෘති කළ සිදු කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවටගත් බවද ඒ මහතා පෙන්වා දුන්නා. නාවික හමුදාවේ ඒවක සේවය කළ ලුතිනන් කමාන්ඩර් වෙලකිදර නැමැත්තා තමා සමග දැඩි වෛරයකින් කටයුතු කළ බවත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සඳහා එම නිලධාරියා කටයුතු කර ඇති බවත් සුමිත් රණසිංහ මහතා සඳහන් කළා. කොටුව මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙලකිදර නම් නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බවයි ඒ මහතා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බහර ගැනීමට තමන් සූදානම් බව හි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් රුවන් විජේවර්ධන මහතා හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඉන් පසුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාර ගැනීමට සූදානම් බවයි. විශාල කාර්යභාරයක් තියෙනවා ඉදිරියට. මේ දැවැන්ත පක්ෂයේ නිසිතන ආපෝ ගන්නට ඒ කැපවීම කරන්න මම සූදානම්. අපේ පක්ෂය ආපෝ මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරලා අලුත් මුහුණවරක් අවශ්‍යයි කියන ස්ථාවරේ තමයි මමත් හිටියේ. ඉතින් ඒක කරන්නට අවශ්‍යයි. ජාතික ලයිස්තුවට කොහොමදත් මම යන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිඅධිකාරී මණ්ඩලයේ සමාජිකයන් සමග සාකච්ඡා කරගෙන සුදුසු පුද්ගලෙක් පාර්ලිමේන්තුවට යවන්නටයි බලාපොරොත්තු. ඔබලා පක්ෂයෙන් බැහැරට ගිය කණ්ඩායමත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඔබට මා විශ්වාස කරනවා. ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සමගි බලවේගයේ තින්නේ ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ගිය කණ්ඩායමක්. සමහර අය මාත් සමග මේ දවස් ටිකේම සාකච්ඡා කරුවා. ඒගොල්ලන්ගේ හිතේ තාමත් එක්සත් ජාතික පක්ෂය තියෙනවා. ඔබතුමාමද නායකය වෙන්නේ දෙසැම්බර් මාසේ? ඒක ඉදිරියේදී බලන්නට පුළුවන්. මම හිතනවා දෙසැම්බර් මාස වෙනකොට තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තියෙනවා නම් එහෙනම් නායකත්වය බාර ගන්නත් මම ලෑස්තියි. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. අපි හිතනවා
කවුරු බලයට පත් වුණත් එක්සත් ජාතික පක්ෂේ ඒගොල්ලන්ට විඥානේ තියෙන්න ඕන සජිත් ප්‍රේමදාස නැතුව ගමනක් නැහැ කියන එක. ඒ නිසා මම හිතනවා රුවන් විජේවර්ධන මහත්තයාට ඒ ඥානේ පහළ වෙයි කියලා. අනිල් මහත්තයායිද නායකත්වය එක්ක? ඒක ඉතින් එතුමාගෙන් තමයි අහන්න ඕනේ. දැන් එතුමා ජනවාරි වල යනවා කියලා දිනවනේ. ඉතින් මොන ජනවාරියේද 2021 ජනවාරියේද 2024 ජනවාරියේද 2030 ජනවාරියේද කියන එක තමයි පොඩ්ඩක් එතුමාගෙන් අහන්න ඕනේ. පරිකරුණානායක මහතාගෙන් මොකද හිතන්නේ? එතුමා ඊයේ ඡන්දයෙන් පරාජයට පත් වෙලා තියෙනවා. जनवरी එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාගෙන් අප විමසීමක් සිදු කළද ඔහු ඊට පිළිතුරක් ලබා දුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයේ සඳහා රුවන් විජේවර්ධන මහතා සමග තරඟ කළ රවි කරුණානායක මහතා අප කළ විමසුමකදී සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී තම මතය ප්‍රකාශ කරන බවයි. ප්‍රේක්ෂක නිදහස වෙනුවෙන් මෙම වසරේ රූපවාහිනී මහගෙදර දියත් කළ සුභාවිත ටෙලිනාට්‍ය සම්ප්‍රදායට දෙස් විදෙස් ප්‍රේක්ෂක ප්‍රතිචාර මේවන විට ඉහළින්ම ලැබෙමින් තිබෙනවා. ඒ අනුව රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සංස්කෘතියට විශිෂ්ටතම ටෙලිනාට්‍ය තෝරාපත් කිරීමට ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය මේවන විට දක්වන ප්‍රතිචාර ප්‍රශංසනීයයි. ඔබේ උසස් ප්‍රේක්ෂක මනාපයෙන් නිසරු රැලි බිඳිමු. 2019 රයිකම් සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය තේරීමේ දර්ශකිය තුළ පළමු තැන ස්වාතින රූපවාහිනී පසුගිය දිනවල විකාශනය වූ රොෂාන් රවින්ද්‍ර අධ්‍යක්ෂණය කළ තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යට හිමි වී තිබෙනවා. මේ දිනවල සති අන්තයේ විකාශනය වන ගිරිදේවි ටෙලිනාට්‍යද ජනප්‍රියම ටෙලිනාට්‍ය දර්ශකයේ ඉහළට ගමන් කරමින් සිටින්නේ උසස් බුද්ධිමත් ප්‍රේක්ෂක මනාපයෙන්. එහි විශිෂ්ට ලෙස රංගනීයට දායක වන ශලනී තාරකාට ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය තේරීමේ දර්ශකයේ සුවිශේෂ තැනක් හිමි වී තිබෙනවා. මේ දිනවල විකාශය වන උතුවන් කන්දේ සරතියල් සත්‍යා ටෙලිනාට්‍යන්ට රංගනීය දායක වන රොෂාන් රවින්ද්‍රට රයිගම් ටෙලිසේ ජනප්‍රියම නළුවා තේරීමේ දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය ඉහළින්ම ලැබෙමින් පවතිනවා. එය උසස් බුද්ධිමත් රූපවාහිනී ප්‍රේක්ෂක රසවින්දනයට හා රුචිකත්වයට ප්‍රබල සාක්ෂියක්. සැප්තැම්බර් 29 වනදා තෙක් ප්‍රේක්ෂක මනාපය මෙම උසස් ටෙලිනාට්‍ය වෙනුවෙන් ලබා දෙන්නට ඔබටත් පුළුවන්. ඔබ කල යුත්තේ ආර්.ඩී. හිස්තනක් තනමල් විල කොල්ලෙක් ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44 ට ඩයලොග් හෝ හච් නම් 84.84 ට SMS කිරීම පමණයි. ආර්.ඩී. හිස්තනක් රොෂාන් රවීන්ද්‍ර ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44 ට ඩයලොග් හෝ හච් නම් 84.84 ට SMS කිරීම පමණයි. ආර්.ඩී. හිස්තනක් ශල්නි තාරකා ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44 ට ඩයලොග් හෝ හච් නම් 84.84 ට SMS කිරීම පමණයි. ආර්.ඩී. හිස්තනක් ගිරිදේවි ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44 ට ඩයලොග් හෝ හච් නම් 84.84 ට SMS කිරීම පමණයි. ඔබේ උසස් ප්‍රේක්ෂක මනාපයෙන් නිසරු රැලි බිඳිමු. යලිත් ප්‍රවෘත්ති. කෝට්ටේ නව නගරාධිපතිවරයා ලෙස IMV ප්‍රේමලාල් මහතා පත් කෙරුණා. හිටපු නගරාධිපති මදුර විතානගේ මහතා මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීම හේතුවෙන් හිස් වූ නගරාධිපති ධුරයටයි ප්‍රේමලාල් මහතා පත් කෙරුණේ. කෝට්ටේ මහනගර සභාවේ අද පැවති විශේෂ මහා සභා රැස්වීමේදී නව නගරාධිපතිවරයා කිසිදු විරෝධයකින් තොරව තේරී පත් වුණා. LTTE සංවිධානයේ හිටපු නායකයෙක් වූ ත්‍යාගදීපන් තිරීපන්ගේ 33 වන ගුණසමරු උත්සවයට සහභාගී වූ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී MK සිවාජලිංග මහතා පොලිස් බහරයට ගෙන තිබෙනවා. LTTE හිටපු ත්‍රස්තවාදීක වන තිලීපන් මියගොස් වසර 33ක් සපිරෙනවා. ඉන්දිය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක නිරත වූ අවස්ථාවේදී තිලීපන් මියගේ ඔහු විවිධ රෝගාබාධවලින් පිළිනු බවද වාර්තා වුණා. ඒ හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බවයි පසුව වාර්තා වුණේ. තිලීපන්ගේ මරණය යුතුය ගනිමින් LTTE පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක් ගෙන ගියා.
සිය සංවිධානයේට සමාජිකින් බඳවා ගැනීම සඳහාද LTTE ත්‍රස්තවාදීන් වැඩි වශයෙන් භාවිත කළේ තිලිපන්ගේ මරණයයි. උරුම්පිරාය ප්‍රදේශයේදී තිලිපන්ගේ රුව ඇතුළත් බැනරයක් ඉදිරිපිට පහන් දැල්වීම සඳහා සිවාජිලිංග මහතා අත ක්‍රියා කළා. எல்லோரும் எல்லா கட்சிகளும் மக்களும் எங்களுடைய தமிழர் தாயகத்திலும் புலம்பெயர் தேசங்களிலும் தொப்புள் கொடியுள்ள தாய் தமிழகத்திலும் அனுஷ்டிக்க வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். தமிழர்களின் தாகம் தமிழர் தாயகம். LTTE மெவனி சமரும் உற்சவலட்டு சிவாஜிலிங்க மாதா நிரந்தரேன் சாபாகி பனபா எஹிதி ஆரக்ஷக அம்ச சமக ஒஹு கட்டும் எத்திக்கர கனிம சாமானிய சிதுவீமா. මෙවැනි උපවාසකරුවන් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත් මහතා පසුකීදා මෙලෙස අදහස් දක්වුවා. අපේ රටේ මාරාන්තික උපවාසයක් කරයලා කියලා මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි. තිලීපනුත් මියගිය උපවාසය නෙමෙයි තිලීපන් ලෙඩෙක්. එයාට ලෙඩක් තිබුණා. ඒක නිසා ප්‍රභාකරන් ඒ කාලේ කිව්වා එයාට උපවාසයට යන්න කියලා. කැලිකසල අපේ රටේ ජන ජීවිතවලට ප්‍රබලම ගැටලුවක් වී තිබෙනවා. एट सार्थक विसुदुमाक तवमात लबीन है अरुवा कालू सनीपारक्षक कसल रांदवने आरंभ कलेद मीट पिलियमाक लेसताई एम व्याप्रुते खाटेतु लबन वसरेदी अवसान किरीमताई सलसुम करती बेन्ने कसल गैटलु पिलिबंद में वार्ताव तारका विजेवांशगेन भूमि प्रदेश प्रश्न विसुदुमाक प्रश्न ත්‍රස්තවාදය මෙන් උඩුදු අන්නට හැර තිබූ කැලිකසල ගැටලුව වසර ගණනාවක් ඇවෑමෙන් ජන ජීවිත මිලිකන්නා තත්වයටම පත් වුණා. මීදුරු මුල්ල කසල කන්දට යටවීමෙන් අහිංසක ජීවිත රසක් අහිමි වුණේ මේ ගැටලුව ත්‍රස්තවාදයටත් එහා ගිය එකක් බව සනාථ කරමින් සෑම පළාත් පාලන ආයතනයක්ම මුහුණ දෙන බරපතලම ගැටලුව වන්නේද මෙයයි. එපමණක් නොව ආණ්ඩු කිහිපයක් ප්‍රතික්ෂේප වීමටත් නව ආණ්ඩු පිටවීමටත් අපේ රටේ කැලිකසල ප්‍රබල බලපෑමක් එල්ල කළා. මෙවන් තත්ත්වයක් යටතේ අරුවක්කරු සනීපාරක්ෂක කසල රඳවනේ කටයුතු ආරම්භ කෙරුණේ. දිනකට මෙහි කසල ටොන් 1200ක් තැන්පත් කළ හැකි. ව්‍යාපෘතේ කටයුතු කඩිනම් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව කසල රඳවනේ තත්ත්වය සුවපිලිම සඳහා රාජමාත්‍ය ආචාර්ය නාලක ගොඩිහේවා මහතා මෙන්ම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අරුවක් කාලවල ගොඩ නැගෙමින් පවතින කසල රඳවණය මෙතන විශාල භූමි භාගයක මේ ඉතාමත්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ කසල රඳවණය සකස් වෙමින් පවතින මේ කසල කියන්නේ අපි අපතේ හැරිය යුතු දෙයක් නෙවෙයි. මින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන රාශියක් තියෙනවා. ඒ නිසා කිසිදු දෙයක් අපතේ යවන්නේ නැතුව මේ කසල වලින් උපරිම ප්‍රයෝජනේ ලබාගෙන අපිට භාවිතය කරන්න බැරි කොටස පමණ සනීපාරක්ෂක ක්‍රමයට රඳවීම තමයි අපේ අරමුණ වන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ සමස්ත ක්‍රියාවලියම ඉතාමත්ම නුදුරු කාලෙදි අවසන් කරලා මේ ප්‍රශ්නෙට පැහැදිලි විසඳුමක් ලබා දෙන්න කියලා. මේක ගැන කතා කළේ අදයි නෙමෙයි 2013-14 අද ඒක යම් කිසි සිහිනයක් සබෑ වෙලා තියෙනවා. මම හිතන්නේ මේක තව අවුරුද්දකින් විතර මේකේ සියලුම ප්‍රතිඵල දැක ගත හැකි. මෙම කසල අංකනයේ කටයුතු වේගවත් කර බලශක්තිය නිපදවීමට හා වගා කටයුතු වලට අවශ්‍ය කරන ජලය යෙදවීමටද නියමිතයි. හැමදාම අපේ රටේ මිනිසුන්ගේ අපේක්ෂාවන් බංක වෙනවා. කුණකදු කඩන් වැටිලා අපේ මාදන්නේ මිනිස්සු මැරිච්ච යුගයක් ඉතිහාසෙ අපි දැක්කා. ඒ වගේ අවසානයක් නැතිව මේ කුණු ප්‍රශ්නෙට මේ සැරේ හරි විසඳුමක් හම්බ වෙයි කියලා අපේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා මේ නව යුගයේ නව අරමුණක් එක්ක.
ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාව නිසා මෙරට වෙරළ තීරයේ සහ මුහුදු කලාපේ පාරිසරික දූෂණයක් සිදු ඇති බවට හෙළි වී ඇති බැවින් අදාළ පාර්ශ්වවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසනවා. අදාළ ඉන්ධන සාම්පල වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත බාර දී තිබෙනවා. එම වාර්තාව අනුව තෙල් සංකටික කිහිපයක් නෞකාවෙන් ජලයට මිශ්‍ර වී ඇති බව එහි සඳහන් වෙනවා. සම්පූර්ණ වාර්තාව දින දෙකක් තුල නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව එම සාම්පල ලබා ගැනීම සිදු කෙරුණා. නෞකාව ගිනි ගැනීමෙන් පසු එය පැවති මුහුදු සීමාවේ තෙල් පැල්ලමක් නිර්මාණය වී තිබුණා. මේ හේතුවෙන් නෞකාව ආශ්‍රිත මුහුදු ජලයේද පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කෙරුණා. MT New Diamond නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිරින් නාවික සැතපුම් 70ක් තුරින් මේවන විට පවතිනවා. මේ වාර්තාව අනුව අපි දැනට අපි තීරණය කළ දින මෙතන තියෙන තෙලක් කියලා. ඒතත් තෙල් වර්ගයක මොන තෙල් වර්ගයක් වුණත් දැන් අපිට ලංකාවේ වෙරළ තීරය සහ මුහුද මේ නැවෙන් තෙල් නිසා දෝෂණය වෙලා කියලා දැන් ස්ථිර වෙලා තියෙනවා. ඒතර මේ සඳහා අවශ්‍ය චාරිූප සහ ඒ වගේ මණිකුත් වීඩියෝ දර්ශන සිළු දෙම අපි සතු තියෙනවා. ඒ වගේම මේ දැන් වාර්තාවත් අපිට ලැබුණ නිසා අපිට පුළුවන් මේ සම්පූර්ණ වාර්තාව අනුව ලංකාවේ අපි මුහුදු සීමාව තුළ තෙල් දෝෂණයක් වීම හරහා මේ නැවට විරුද්ධව අදාළ නීතිමය කටයුතු කරගෙන යන්න. ඒතකොට මම හිතන්නේ ඒකේ ගැන තමයි මම හිතන්නේ වෙන්නේ. කොහොමරි අද ලැබුණ වාර්තාව මත ඊට අදාළ විස්තර කිරීම මූලික වාර්තා ඇතුළත් කිරීමෙන් පසු අපිට මූලික වාර්තාව නීතිවත්තුමාට දිනයක් හොදයක් ඇතුළත ලබා දෙන්න පුළුවන්. නීතිවත්තුමාගේ උපදෙස් මත අවසානයේ ලංකාවට වාසිදායක ආර්ථික වශයෙන් වාසිදායක පරිසර වශයෙන් වාසිදායක සහ ඒ වගේම ලංකාවේ සමාජ ආර්ථික වාසිදායක තීරණ ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නැව මෙතන තිබිලා යම් කිසි හේකින් කාන්දුවක් සිද්ධ වෙලා නැව ගිලීමකට ලක් වුණොත් දකුණේ ඉඳලා නැගෙනහිර දක්වා තියෙන සමස්ත සංවේදී පරිසර පද්ධතිය විනාශ වෙන අඩුම ගානේ විනාශයෙන් ගොඩ එන්න අවුරුදු 25ක් වත් යයි. අපි මේ අවස්ථාවේ තියෙන ලාභයේ ප්‍රයෝජනෙ නෙමෙයි බලන්න ඕනේ. මේ පරිසර හානියක් නොවන විදියට එය උන්ගේ ගමනාන්තය දක්වා යවන එක තමයි මම හිතන්නේ අපි කළ යුතු හොඳම දේ. නැව අත්අඩංගුවට අරගෙන අපේ කලාපයට ගේනවා කියන්නේ අපිට දරා ගන්න බැරි වගකීමක් දරා ගන්න බැරි බරක් අපි ගේනවා. මෙතනදී පරිසර දූෂණයක් සිද්ධ වුණොත් ඒ වගකීම ගන්න මං හිතන්නේ අපිට නෙමෙයි මේ කලාපෙම එකතුණත් හැකියාවක් තියෙයි කියලා. යලිත් ප්‍රවෘත්ති. පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට තිබෙනවා. එලෙස මුදල් වංචා කරමින් ඔහු හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවටගත් මොහොතේ හෙරොයින් මිලිග්‍රෑම් 1400ක්ද ඔහු සතුව තිබී ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මෙලෙස රුපියල් 86,000ක පමණ මුදලක් වංචා කර ඇති බවයි හෙළි වී තිබෙන්නේ. ගාල්ල විල්සන්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 560ක් සමග සැකකාරීක අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල සුනකයන්ගේද සහාය ඇතිව සිදු කළ මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ සැකකාරී ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි කරුණියක්. පයාකල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙනුනේ හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 800ක්ද සමගයි. 26 හැවිරිදී සැකකරු පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවේ. වැලිපැන්න හේනපිට ප්‍රදේශයේදීද හෙරොයින් වැටලීමක් සිදු කළා. එහිදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු හේනපිට වලකෙදර ප්‍රදේශයේ පදිංචි කරුවේ. මන්නාරම් ප්‍රදේශයේ කළ වැටලීමකදී කේරළ ගංජා සහ කහකැබලි ජාවාරම් කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. කාන්තාවන් 2 දෙනෙකුද ඒ අතර වෙනවා. විදෙස් මුදල් නෝට්ටුද සැකකරුවන් ළඟ තිබී සොයාගෙනුණා. පුදුකුරිරිප්පු ප්‍රදේශයේ නිවාස දෙකක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 55කට වැඩි ප්‍රමාණයක් සොයාගෙනුණා. ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙනුණා. හෙරොයින් මිලිග්‍රෑම් 460ක් සමග සැකකරුවෙකු LPTA කුට්ටාෂ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. LPTA මෛත්‍රීගම බෝධිය අසලදී අත්අඩංගුවට ගත්තේ ඔහුට හෙරොයින් සපයා ඇත්තේ දැනට බන්ධනාගාරගත වූ පුද්ගලයෙකු මගින් බවට හෙළිව තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 5ක් සහ රුපියල් 1,36,040ක මුදලක් සමග සැකකරුවෙකු කැලණිතිස්සගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඔහු මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මහභාගයේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 9ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පල්ලෙවිල ප්‍රදේශයේ සිට කේරළ ගංජා කිලෝ 9යි ග්‍රෑම් 790ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු සහ යතුරු පැදියක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
මොරටුව පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 750ක් සමග වයස අවුරුදු 30ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. ඔහු සතුව තිබූ ජංගම දුරකථන දෙකක් හා රුපියල් 25,500ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට.